අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි පින්වත් ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නාරම්මල කොටවිලා කන්දලිපිනේ පදිංචි ජේ රම්මෙලතා ජයසුන්දර මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස. එයතන් බොහෝ අරමුණු මූලික කරගෙන අද මේ උතුම් ධර්මානුශාසනාව සමග සම්බන්ධ වෙලා සිටින්නේ. අපි ධර්මානුශාසනාව අවසානයේදී එයතන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේදීත් අපි මේ net නාලිකාවෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා බොහෝ වටිනා ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්නට. ඊට මත්තෙන් හැමදාම වගේම අදත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු අතිගෞරවනීය අවසරයි පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුසුවේ ලැබේවා, කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවායි සාදෝ ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව පවත්වමු. අද මේ උතුම් ධර්මදේශනාව සඳහා මා ඔබට මාතෘකා කරන්නට අදහස් කළා. ඔබට මතක ඇති පසුගිය දවසේ අපි අවසන් කළා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන බ්‍රහ්මාය සූත්‍ර දේශනාව. බොහෝ දිනෙක මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අපට බොහෝ දිනෙක කතා කළා. ඒ පිළිබඳව නොදන්නා ධර්ම කරුණු බොහෝ ප්‍රමාණයක් තමන්ට දැනගන්නට අවබෝධ කරගන්නට අවස්ථාව උදා වුණා කියලා. ඒ බ්‍රහ්මාය සූත්‍ර දේශනාව දේශනා කරන්නට මූලික හේතුවක් වුණේ තවත් සූත්‍ර දේශනාවකට මග විවරණේ කරගනිමින්. ඒ තමයි අපි ඔබට කිව්වා භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉර්යාපතේ පිළිබඳව හරි අපූර්වට විස්තර කරලා තිබෙන සූත්‍ර දේශනාවක් ඇටියට. මේ සූත්‍ර දේශනාවත් සමගම
ඔබට අපි සිහිපත් කළා බුදුරජාණන් වහන්සේට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න උන්වහන්සේ සංසාරේහි කරන ලද පුණ්‍ය කර්මයන් මොනවාද කියන එක පිළිබඳව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් දේශනා කරනවා කියලා. ඒ තමයි ලක්කන සූත්‍රය. දීඝනිකාය සංග්‍රහ වෙලා තියෙන්නේ. හැබැයි අද ලක්කන සූත්‍රය ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. මොකද බ්‍රහ්මාය සූත්‍රය ශ්‍රවණය කරපු ශ්‍රාවක ඔබට ඒ අතරමඟ දවසක මම දේශනා කරා. ඔබට මතක ඇති සමහර විටකදී උත්තර මානවකේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ඉරියාපතය, ඒ කියන්නේ බුදුහාමුදුරෝ වඩින විදිය, දානවල දෙන විදිය, ධර්මදේශනා කරන විදිය, සැතපෙන විදිය, කෙනෙක් එක කතා බහ කරන විදිය, මෙන්න මේ ලක්ෂණයන් තුල උත්තර මානවකයන් නිරීක්ෂණය කරා බුදුරජාණන් වහන්සේ ළඟ කෙලෙස් සිතක් තියෙනවාද කියලා. කියන්නේ මිනිස්සු ලෝකයා කතා කරන ඒ ගුණයන් වලට වඩා යමක් තියෙනවාද කියන එක පිළිබඳව පරීක්ෂා කරා. එදා අපි ඔබට කිව්වා මතක ඇති, ඒ උත්තර මානවකයාට මාස 7ක් ගිහිල්ලවත් පුංචිම පුංචි කෙලෙස් සිතුවිල්ලක්වත් හොයාගන්නට බැරි වුණා කියලා. ඒකට හේතුව හැටියට පැහැදිලි කරා අට කතාවේ සඳහන් වෙන කරුණක්. අවුරුදු හතක් බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් මාර්යා බුදුරජාණන් වහන්සේගේ පසුපස ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ එක කෙලෙස් සිතක් බුදු වෙන්න කලින්වත් අවුරුදු හතක් හොයාගන්න බැරි වුණා. අවුරුදු හතක් ගිහිලවත් හොයාගන්න බැරි වුණා. ඒක ධර්මයේ සඳහන් වෙනව සුත්තනිපාතේ, සත්ත වස්සානි භගවන්තං අනුබන්දිං පදාපදං උතාරං නාදි ගච්චිසං බුද්දස්ස සතීමතෝ. ඉගෙනේ භාග්‍යවතුන් වහන්සේව අනුබන්ධනය කරනවා මාර්යා. අනුබන්ධනය කරනවා කෙලෙස් සිතක් හොයාගන්න. ඒත් හොයාගන්නට බැරි වෙනවා. අවුරුදු 7ක් බුදුරජාන් වහන්සේව පසුපස්සේ මාර්යා ගමන් කරා බුදු වෙන්න කලින්. එතකොට බලන්න පින්වතුනි, එදා ඒ කරුණ උත්තර මානවකයාට බුදුරජාණන් වහන්සේ පෙන්වමින් සිහිපත් කළේ බුදු වෙන්න කලින් අවුරුදු 7ක් මගේ පසුපස්සේ ඇවිල්ලා. ඒතර පැහැදිලි කරන්නේ එකයි, බුදු වෙන්න කලිනුත් මේ කෙලෙස් සිත තියෙන කාලේත් බෝසතාණන් වහන්සේගේ සිත පිරික්සලා කෙලෙස් සිතක් මතු කරගන්නට බැරි වුණා නම් බුදුණයින් පස්සේදි මේ කෙලෙස් සිත ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොහොමද මේ කෙලෙස් සිතක් හොයාගන්නේ? ඒක කෙරෙන්නේ නැහැ. එදා මම ඔබට කිව්වා ওই ටික කියලා, බුදුහාමුදුරුවන්ගේ ළඟ මේ කියන ලක්ෂණ තියෙන්න උන්වහන්සේගේ ළඟ තියෙබෙනවා විශේෂ ලක්ෂණ 18ක්. අන්නේ ලක්ෂණ 18ට කියනවා අටාරස බුද්ධ ධර්මතා කියලා. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ළඟ තියෙන බුද්ධ ධර්මතා 18 පිළිබඳව අද දවසේ මම ඔබට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද කීප දෙනෙකුත් අපෙන් විමසීමකුත් කළා. මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවක බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ මේ කරුණු දැනගන්නට උතුමාකාර වීරියක් වඩනවා. ඒක ඇත්තටම ඒවා අහද්දි අපටත් අප්‍රමාණ සතුටක් හිතේ ඇති වෙනවා. මොකද අතිවිශාල පිරිසක් මේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යමින් උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවායි කියන හැඟීම එනකොට අපිටත් මේ දේශනාවල් කරන්නට ලොකු වීරයක් හිතට එනවා. ඒ කියන්නේ ඒ වීරය එන්නේ පින්වතුනි අහනවා කියන හැඟීම එනකොට. අර ඔබට මතක ඇදිනේ බුදුරජාණන් වහන්සේ බුදු බව ලබලා උන්වහන්සේ බුදු වුණයින් පස්සේදී තමයි දැක්කේ මේ ලෝකේ යථාර්ථය මොකද්ද කියන එක. කියන්නේ ලෝකේ සත්‍ය උන්වහන්සේ තේරුම් අරන් හිටියා. අවබෝධ නොකරගත්තට තේරුම් අරන් හිටියා. නමුත් බුදු වුණයින් පස්සේදී තමයි ඒ අවබෝධ කරගත්තෙන් පස්සේ තමයි ලෝකේ දිහා දැක්කේ. මේ සංසාර සත්‍යයන් පිළිබඳව ලොකු මේ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තේ බුදුරජාන් වහන්සේ බුදු වුණයින් පස්සේදී. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ බැලුවේ
මේ තරම් මේ වටින ධර්මයක් ගැඹුරු දහමක් කොහොමද මේ ලෝකයාට මම දේශනා කරන්න කියලා. ඇයි මිනිස්සු ගමන් කරන්නේම මේ සංසාරයටමයි. කෙලෙස් ගොඩක් දැක්ක බුදුරජාණන් වහන්සේට පිංගතුනි මේ ආර්ය ධර්මය කොහොම පැහැදිලි කරන්නද කියන කාරණාව පිළිබඳව උන්වහන්සේ සිතුවා කල්පනා කරා. ඇයි පේන්නේම කෙලෙස් ගොඩක් විතරයි. දැන් මේක සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් ඇයි එහෙම හිතුවේ කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට. අපි ගමු යම්කිසි ගුරුවරයෙකුට අලුතෙන් ගුරුපත් වීමක් ලැබෙනවා. ඒ ගුරුපත් වීම ලැබිලා ඒ ගුරුවරයා යනවා විද්‍යාලයකට පාසලකට උගන්වන්න. පළවෙනිම පත්වීම පළවෙනිම රස්සාව දැන් මේ යන්නේ. ගියයින් පස්සේදී මේ ගුරුවරයා දකිනවා පන්තියට යනකොට පන්තියේ ළමයි කොට්ට වලින් ගහගන්නවා, පුටු පෙරලනවා, එක එක්කිනා බැනගන්නවා. පන්තියට ඇතුල් වෙනකොටම ගුරුවරයා දැක්කේ ওই ටික. ළමයි බොහෝ ප්‍රමාණයක් ඒ විදිහට කටයුතු කරන ස්වභාවයක් තමයි දැක්කේ. දැන් මෙහිම ගියයින් පස්සේදී ගුරුවරයාට බොහෝ දක්ෂතාවයක් තිබුණත් ඇත්තටම පින්ඔතුනි මොකක්ද ඇති වෙන්නේ? බොහෝ කලකිරීමක් ඇති වෙනවා. උගන්වන්න ආසාව තිබුණත් දැකපු මේ දර්ශනයෙන් යම්කිසි කලකිරීමක් ඇති වෙනවා. ඒ වෙලාවේ පේනවා පන්තියේ හැබැයි ওই විදියට ගුටි බැනගෙන මේ විදියට දඩබ්බර විදියට කටයුතු කරන ළමයි අතර ළමයි පහක් විතර ඉන්නවා බොහෝම පාඩුවේ පුටුවල වාඩි වෙලා පොත බලාගෙන ඉන්නවා. අන්න ගුරුවරයාට අපි තුමු ළමයි 50ක් පන්ති ඉන්නවා කියලා. අර දඟ කරපු ළමයි 45 දෙනාගෙනම ඇතිවෙච්ච කලකිරීම මදකට යටපත් වුණා. අනේ පන්තියේ 5 දෙනෙක් හරි ඉන්නවා හොඳට වැඩ කරන කියලා. අනේ 5 දෙනා අරමුණු කරගෙන තමයි උගන්වන්න තීරණේ කරන්නේ. ඉනනතුරුව තමයි පාසලේ ඒ පන්තියේ අනිත් ළමයටත් උගන්වන්න හදන්නේ. එතන මම මේ කරුණ පැහැදිලි කරේ මේක මේ කෙලෙස් තියෙන කෙනෙක්ගේ උදාහරණයක් කෙලෙස් නැති බුදුරජාන් වහන්සේට සමාන කරන්න බෑ. නමුත් මේ කරුණ මම ඔබට පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ බුදුණයින් පස්සේදී තමයි දැක්කේ පින්වුතුනි මේ ලෝක යථාර්ථය. උන්වහන්සේට බලන බලන දිසාවක් හැම පැත්තකම පේන්නේ කෙලිස් ගොඩක් විතරයි. හරියට නිකන් දියල්ලක් පහලට ගලාගෙන හැරෙනවා වගේ යන්නේම සංසාරයට. උන්වහන්සේට මේ වීරිය කොච්චර වඩන්න උනාද කියනවා නම් මේ සංසාර සත්‍යයන් ගොඩගන්න හරියට අර පහලට ගලාගෙන හැලෙන දියැල්ල තනිවම උන්වහන්සේට උඩට අදින්න වෙන ස්වභාවයක් තමයි උන්වහන්සේ දැක්කේ. ඒක බැරෑරුම් කාර්යභාරය. උන්වහන්සේ ඒ අතරේ උන්වහන්සේ දැක්කා සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ ධර්ම දේශනාවට ආරාධනා කරාම උන්වහන්සේ දැක්කා මේ අතරේ ඉන්නවා යම්කිසි වීරයවන්ත පිරිසක්, සසරේ පාරමිතා පුරපු පිරිසක් ඉන්නවා මේ අතර. අන්න උන්වහන්සේ අර කෙලෙස් ගොඩෙන් කෙලෙස් ගොඩට තව තව ඇදෙන සත්වයින් අතර මේ කෙලෙස් ගොඩින් මිදෙන්නට වීරිය වඩන පිරිස දැකපු නිසා උන්වහන්සේ ඒ මොහොතේදී තමයි පින්ඔතුනි තීරණය කළේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දහම දේශනා කරන්නට ඕන කියලා. හරියට නිකන් අර පන්තියේ ළමයි 5 දෙනා දිහා දැකලා අර 45 දෙනා ගැන මෙතිවෙච්ච කලකිරීම නැති කරගත්තා වගේ. ඉන් අනතුරුව තමයි උන්වහන්සේ දහම් දේශනා කරන්නට ආරම්භ වුණේ. අන්න එතනදී උන්වහන්සේ පැහැදිලි කරා පින්ඔතුනි අපාරුතා තේසං අමතස්ස ධාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධා. සාම්පති මහා බ්‍රහ්මයට කියනවා අපාරුතා තේසං අමතස්ස ධාරා මම නිර්වාණේ නැමැති දොර විවෘත කරලා ඉවරයි. කියන්නේ නිවන දැන් විවෘත කරලා ඉවරයි. දැන් නිවන් දකින්න පුළුවන් කාලේ යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධා කං ඇත්තෝ සද්ධාව මුදත්වා. ඒ කියන්නේ ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් කාටද? දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් සද්ධාව තියෙන අහගෙන ඉන්න කෙනාට විතරයි.
මෙනි මේ වචනේ හරි වටිනවා පින්වතුනි. ශ්‍රද්ධාව තියෙන්නට ඕන, අහගෙන ඉන්න හැකියාව තියෙන්නට ඕන. මොකද මේ ශ්‍රද්ධාව තියෙන්න ඕන, අහගෙන ඉන්න හැකියාව තියෙන්න ඕන කියලා කියන්නේ. දැන් බලන්න පින්වතුනි, සමහර වෙලාවට අපි දකිනවා මිනිසුන්ට පින්වතුනි මේ අහගෙන ඉන්න ඕන කියන වීරිය එන්නේ නැහැ. දැන් අපි ඒක බණවලට ගියාම, දේශනාවල් වලට ගියාම බොහෝසෙයින් අත්විඳින දෙයක්. විවිධ අරමුණු ඔස්සේ එන මිනිසු තමයි පින්වතුනි ඒ තැන්වලට එන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ ළඟට එක්තරා උපාසකවරු පස් දෙනෙක් ආවනේ. ඔබ මේ කතාව අහලා තියෙනවා. ඒ පස් දෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දහම් ශ්‍රවණය කරන්න ආවේ. ඒ අතර එක්කෙනෙක් හිටියා පොළොව හාරහාර ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා නිදි. තව කෙනෙක් ඉන්නවා කොලාතු කඩ ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා. මේ කාරණාවේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව මේ කාරණාව පිළිබඳව විමසුවම ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා, ආනන්ද මේ ඉන්න පිරිසෙන් අහපු කෙනා විතරයි නිවන් දැක්කේ. අර පොළොව හාරහාර හිටපු කෙනා සංසාරේ, මගේ මතකයේ හැටියට බුදුරජාණන් වහන්සේ තන දේශනා කරන්නේ සංසාරේ බොහෝ ආත්ම ගානක් ගැඩිවිල්ලෙක් වෙලා හිටියා. අර නිදාගත්තු කෙනා සංසාරේ බොහෝ වාර ගානක් සර්පෙක් වෙලා හිටියා. ඒ සසර පුරුද්ද ඔවුන්ට මේ ආත්ම භාවයේදීත් ලැබිලා තියෙනවා. හැබැයි අහගෙන හිටපු කෙනා විතරක් නිවන් දැක්කා. දැන් මේ අපේ ඉරිදා ධර්ම දක්ෂිනා දේශනාව අහන බොහෝ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. හැබැයි ඔය අතර ඉන්නවා සමහර වෙලාවට කියන බණේ මාතෘකාවවත් දන්නේ නැහැ. හැබැයි කියනවා, අපිට හම්බුනාම කියනවා, අපි හාමුදුරනේ ඔබ වහන්සේගේ නෙත්තිකේ බණ අහනවා, අපි හැමදාම අහනවා, ඔබ වහන්සේගේ මේ දේශනාවල් අපි අහනවා. මං ඉතින් අහනවා, මොකද මට ටිකක් අර සතුටක් ඇති කරගන්න ඕන කමට මම අහන්නේ. මොකද්ද මම මේ දවස්වල කියන බණ, මොන සූත්‍රයේද? සාමාන්‍යයෙන් මම මිනිත් නාලිකාවේ අර එකම දිගට දේශනාවල් පිළිවෙලට යන නිසා සාමාන්‍යයෙන් දීර්ඝ සූත්‍ර බොහොම ලස්සනට විස්තර කරන්න පුළුවන්. දැන් ලබන සතියේ ඉඳලා අපි ලක්කන සූත්‍රය ආරම්භ කරනවා. ඒ ලක්කන සූත්‍රය ආරම්භ කරාම බලන්න ලක්කන සූත්‍රය ගොඩාක් දිගයි. දීගනිකායේ තියෙන සූත්‍රය හරිම ලස්සන සූත්‍ර දේශනාවක්. ධර්මයට ආස කරන බුදුරජාන් වහන්සේගෙන සද්ධා උපදවා ගන්නව නම් තාමත්ම වටින සූත්‍ර දේශනාව. මොකද ඒ ලක්ෂණ 32 ලබන්න, අර 23 මහා පුරුෂ ලක්ෂණ ලබන්න උන්වහන්සේ සංසාරය කරපු පින් ටික තමයි ඒ ලක්ෂණ සූත්‍ර දේශනාවේ හරි අපූර්වට දේශනා කරලා තියෙන්නේ. අපි ඒක ලබන සතිය ආරම්භ කරනවා. මේ වගේ ඒ සූත්‍ර දේශනාවක් සාමාන්‍ය දැන් බ්‍රහ්මාය සූත්‍රයත් මගේ මතක හැටියට දේශනාවල් 6ක් විතර අපි පැවැත්තුවා. ඒ විදිහට පින්ඔත්තුනේ දේශනාවල් දීර්ඝව අපි විස්තර කරගෙන යනවා. එතකොට සති 6ක විතර බ්‍රහ්මාය සූත්‍රේ කියලා දේශනා කරනවා. සති 6ක්ම අහලා සමහර අයගෙන් ඇහුවම මොකද්ද මේ දවස්වල නෙත්නාලිකාවේ දේශනා කරන සූත්‍රය කියලා ඇහුවොත් ඇතැම් පිරිස දන්නේ නැහැ. ඒ කියන්නේ දේශනාව අහලා තියෙන වැත්තටම හැබැයි සූත්‍රේ නම දන්නේ නැහැ. ඇත්තටම ඒ මම දකින විදිහට කවුද දන්නවද? ඒ ඇත්තටම දැන් ඔන්න දේශනාව අහන්නේ කියලා වාඩි වෙනවා. ඒ වාඩි වෙන්නේ එහෙම නැත්නම් එක්කෝ බිත්තියකට හේතු වෙලා, එහෙම නැත්නම් පුටුවක් උඩ වාඩි වෙලා අර කුෂන් පුටුවක හරිය, එහෙම නැත්නම් ඒ වගේ තැනක වාඩි වෙලා, එහෙම නැත්නම් පුටු දෙකක් තියාගෙන එක පුටුවක වාඩි වෙලා අනිත් පුටුවේ කකුල් දෙක දිග ඇරගෙන, එහෙම නැත්නම් ඇඳේ හාන්සි වෙලා ඔන්න ඔහොම තමයි දැන් බණ අහන වාඩි වෙන්නේ. බණ අහන සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් යන්තම් මුල්ල ටික වගේ ඇහෙනවා. අන්තිමේදී පින් දෙනකොට තමයි අවදි වෙන්නේ. ඇයි? දේශනාව අහන්න කියලා වාඩි වුණා. වාඩි වෙච්ච ගමන් ටිකක් වෙලා යද්දී දන්නේම නැතු නිින්ද යනවා. ඇයි? නිදා ගන්න පුළුවන් ඉරියව්වකින් ඉන්නේ. එහෙම නෙවෙයි, වීරයවන්ත පිරිසක් නම් ඔබ වීරය වඩන්න මේකට. මොකද ඔහොමනම් ධර්ම කරුණක් අවබෝධ කරගන්න නෙවෙයි, නිවන් දකින්නක තබා ඔබට ධර්ම දේශනාවක තියෙන අන්තර්ගතය මොකද්ද කියන එකවත් ඔබට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම නැතුව ඔබ වීරයවන්ත වෙන්න, ඔබ ඔබ තුල ඒ අලසකම නැති කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද අනීවරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, අනීවරණ සූත්‍රයේ උන්වහන්සේ පෙන්වල දෙනවා දේශනාවක් අහන්න වාඩි වෙනකොට වාඩි වෙන්න ඕන මොකෝද? මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා.
එහෙම හිතාගෙන තමයි බණක් අහන වාඩි වෙන්න ඕන. ඒතර ඒ වාඩි වෙනකොට ඒ ඉරියව්ව පවත්වා ගන්නට ඕන. පිංගතුනි, දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කකුල් උඩ තියාගෙන දැන් ගෙවල් වල බණ හදී රූප මේ රූපායනේ ගුවන් විදුලි අන්තරවලින් සමහර අය වගේ ඇසරෙන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් අය මගෙන් අහපු පොදු ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය ඇත්තටම ඔය ධර්මදේශනාවල් ශ්‍රවණය කරද්දී එයාලා සමහරලාට වැඩක් කර කර, ඒ කියන්නේ සමහර නාලිකා තියෙනවා ඒ දිගටම බණ යන. දැන් අද net නාලිකාවේ උනත් සිද්නෙත් අසුපෝ ධර්මානුශාසනා පැවැත්වුවා පින්වත් ගලගමී ඥානදීපනායක මාහිම්පාණන් වහන්සේ. ඊට ඒ වගේ දැන් හතේ ඉඳලා ඒ දේශනාව හතට පටන් ගත්තා. හතේ ඉඳලා 8 වෙනකන් ධර්ම දේශනාව, 8 ඉඳලා 9 වෙනකන් ධර්ම සාකච්ඡාව, 9 ඉඳලා 10 වෙනකන් ආයිමත් මේ ධර්ම දක්ෂිනාව. එතකොට ඒ විදිහට පැය 3ක් මේ පැය 3ේම බණ අහන්න ගොඩක් අය ඕන. හැබැයි සමහර අය ඉන්නව ඇතැම් වෙලාවට එහලට gedara වැඩ තියෙනවා. දැන් මේ ඉරිද දවසේනේ අද දවස. දැන් හෙට උදේට මහත්ය වැඩට යන්න ඕන, තමන් වැඩට යන්න ඕන, ඊළඟට දරුවන් පාසල් යන්න ඕන. මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. දැන් මේ පැය 3 මෙතනම එක දිගටම හින්න ගියාම එයාලට අර හෙට දවසේ තියෙන වැඩ කටයුතු ටිකට කාලය කළමනාකරණය කරගන්න බැරි වෙනවා. මොකද දේශනාවල් ටික අවසන් වෙනකොට රාත්‍රී 10 වෙනවා. ඒකට 10 වුණෙන් පස්සේදී 10 ඉඳලා වෙනම කාලයක් ගන්න ඕන අර කටයුතු ටිකට සූදානම් වෙන. හැබැයි අර සමහර සද්ධාව තියෙන අය ඒක උන් සද්ධාවෙන් කරන්නේ, අසද්ධාවෙන් නෙවෙයි. සද්ධාව තියෙන අය ගුවන් විදුලි යන්ත්‍රේ දාලා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කර කර අර වැඩ ටිකත් කරනවා. රෙදි අයන් කරනවා, ඊළඟට කෑම හදනවා, දරුවන්ගේ ඒ අවශ්‍ය කරන දේවල් ටික හදනවා. ඒ පැය 3 බණ අහමින් අර ටික කරනවා. සමහර අය මම ඇත්තටම අහලා තියෙනවා, පොදු ගොඩක් අය මගෙන් අහපු පොදු ප්‍රශ්නයක් මේක. මේ දුරකථනේ රේඩියෝ යන්ත්‍රය ඔන් කරගෙන සමහර වෙලාවට ඔය මේ හෑන්ඩ් ෆ්‍රී දෙකක් මේ කනේ දාගෙන ඔවුන් ධර්මදේශනාවල් ශ්‍රවණය කරනවා වැඩ කර කර. ඉතින් ඒ වෙලාවට සමහර අය මගෙන් අහන අපේ හාමුදුරනේ මෙහෙම බණහන එක හොඳද නරකද? ඇත්තට මෙහෙමයි. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක යම් ගැටලුවක් තියෙන පුළුවන්. මම ඒ වගේ අයට කියන්නේ ඔබ ධර්ම ගෞරවයක් ඇති කරගන්න. මම මේ ධර්මයට අගෞරවය කරන චේතනාවකින් නෙවෙයි, මට මේ බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ කරගන්න. මට උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහිම සිත හැම වෙලාවකම පිහිටුවා ගන්න තමයි මම මේ අහන්නේ කියන චේතනාවෙන් අහන්න. යහදි හිතන්න, එහෙම බණක් අහනකොට හිතන්න මේ ධර්මයට මාගෙන් යම් බාධාවක් වෙනවා නම්, ඒ ධර්මයට අගෞරවයක් වෙනවා නම් උතුම් භාග්‍යවතුන් වහන්සේ උභහන්සේ මට ඒ සඳහා සමාව දෙනසේක්වා කියන චේතනාවෙන් දහම් ශ්‍රවණය කරන්න. ඒක බාධාවක් නැහැ ඇත්තටම. මොකද එහෙම හරි කමක් නැහැ මේ ධර්මයේ ශ්‍රවණය කරන එක. මම අර කියන්නේ සමහර අය ඉන්නවා අවංකවම අලසකමට. අර කකුල පුටුව උඩ තියාගෙන එහෙම නැත්නම් අර අලසකමට ඇඳේ ඉඳාගෙන යම් රෝගී තත්ත්වයක් නිසා නෙවෙයි, රෝගී අය නම් මේක හිතන්න ඕන නැහැ. අලසකම නිසා අර කකුල් උඩ තියාගෙන එහෙම නැත්නම් කකුල් දිග ඇරගෙන ඒ වගේ අර නිදා නිින්ද යන ඉරියව්වකින් එහෙම වාඩි වෙනවා. දැන් සමහරලාට බණවලට ගියාම මම දැකලා තියෙනවා. ඔබ පිංගොත් බලන්න බුරුමේ රටේ මගේ ගුරුදේවයාණන් සිහිපත් කරපු කරුණක් මම මේ ඔබට කියන්නේ. බුරුමේ රටේ පින්වතුනි බණ බෙහාමුදුරුව කෙනෙක්ගේ පැත්තට පාදයක දැම්මොත් ඒක ලොකු නින්දාවක් හැටියට ඒ රටේ මිනිස්සු සලකන්නේ. ඒක චෝදනා කරනවා. මොන කෙනෙක් ආවත් චෝදනා කරන. බලන්න බුරුමේ රටේ ජනාධිපතිනිය පවා යම්කිසි තැනක ගිහිල්ලා ස්වාමින් වහන්සේ වෙනුවෙන් වන්දනා කරනවා නම් ඒ පාදයක නමාගෙන බොහොම සංවර සීලීව තමයි ඔවුන් ඒ ස්ථානයේ ඉන්නේ හාමුදුරුවෝ ඉස්සරහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට. එතකොට ඒ වගේ ගෞරවයක් තිබෙනවා. අන්නේ ගෞරවේ පින්ඔතුනේ හැම වෙලාවකම ඔබ තබා ගන්න. මම මේ කරුණාවක් ඇත්තටම අර බුද්ධ ධර්මතා 18 පැහැදිලි කරන්න පටන් ගත්තට මේ අමතර කරුණු ටිකක් පැහැදිලි කරේ මේවා කිය කිය ඔබේ මනසේ තිබෙන මේ අලසකම කියන එක ඉස්සර වෙලාම නැති කරන්නට ඕනේ. නැත්තම් මේක කොච්චර කරත් වැඩක් නැහැ. අපි මේ දේශනාවල් මොන විදියට පැවැත්වුවත් ප්‍රතිඵලයක් නැහැ. නැත්තම් අපිට දේශනාවක් පවත්වනවා කියන එක ඊතරම් අපහසු දෙයක් නෙවෙයි. මම අර කිව්වේ බ්‍රහ්මාය සූත්‍රය වුණත් සති 6ක් දේශනා කරන්න ඕනේ නැහැ. එක එක දවසෙන් දේශනා කරලා අවසන් කරන්න පුළුවන්. හැබැයි එහෙම දේශනා කරාට පින්වතුනි ඔබට අවබෝධය එන්නේ නැහැ. ඒ නිසා
දේශනාවකට වීරිය වඩන්ඩ. අඩුම තරමේ දේශනාවේ කියන කරුණු සියල්ලක්ම මතක තබාගත්තේ නැති වුණාට මේකෙ මොන වගේ දියද්ද කිව්වේ කියන එකවත් ඔබ ටිකක් තේරුම් කරගන්නකෝ. ඉතින් ඊළඟට ඔබට පුළුවන් මේ දේශනාවල් පටිගත කරලා ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. මොකද එහෙම කරන ඉන්නවා ලංකාවේ ගොඩාක් අය මට හම්බෙලා තියෙනවා දේශනාවල් පටිගත කරගෙන නිතර නිතර අහනවා. එතකොට මේ නිතර නිතර අහනකොට ඒ දේශනාවක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් එනවා. ඒ නිසා මම මේ කරුණ ටික කිව්වේ කාටවත් නෙවෙයි. ඔය කුඩා කොදට එහෙම වීරයවන්තව බණහන අය අතර අර විදියට අලසකමින් යන පිරිසකුත් ඉන්නවා. ආන්නේ අලසකමින් යන පිරිසට ඒ අලසකම නැති කරගෙන යන්න ඕන ක්‍රමවේදයක් තමයි මේ කාරණාව ඇත්තටම පැහැදිලි කිරීමක් කරේ. ඒ නිසා නිදාගන්න කාල වේලාව අඩු කරන්න පුළුවන් තරම්ම තමන් මේ දහමට නැඹුරු වෙන කාල සීමාව පුළුවන් තරම් වැඩි කරගන්න. එහෙම කරගන්න තරමට ඔබට සසරේ ජය ගන්නට පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ පින්ඔතුනි ඔබට සංසාරේ බොහෝ ආත්ම ගානක් දැඩි දුක් විඳින සිද්ධ වෙනවා. ඔබ ඇත්තටම හරි පව් කියලා මට හිතෙන්නේ ඒකයි. ඔබට මේ ලැබිච්ච අවස්ථාව සමහරලාට බලන්න බණක් අහන්න තියා බණ කියන නමවත් දන්නේ නැති පිරිස් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ නිසා ඔබ හොඳට තේරුම් කරගන්න මේ ලැබිච්ච අවස්ථාව මගහරවා ගන්නට එපා. වීරියවන්ත වෙන්න. මොකද මේ වීරියවන්ත පිරිස දකින්නකොට අපිටත් ලොකු වීරියක් ඇති වෙනවා. දැන් මට වුණත් ඇත්තටම සමහර වෙලාවට අර වගේ දැන් දේශනාවක් අහද්දී මම සමහර වෙලාවට ඒක නිකන් හිත හදාගන්න කියන්නේ නැහැ. හිත හදාගන්න අහන්නෙත් නැහැ. කෙනෙක් මගේ මට කියනවා නම් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ දේශනාව ඇහුවා කියලා මම ඒ වෙලාවට ප්‍රශ්න කරලා බලනවා මේ කෙනා මේ අවංකව මහාන කෙනෙක්ද නැත්නම් මගෙන් ලකුණක් දාගන්න මේක කියපු එකක්ද කියලා. ඒතකොට ටිකක් කතා කරද්දි තේරෙනවා අදුබතරමේ සූත්‍රේ නමවත් ටිකක් හරි දන්නවා නම් හිතනවා දේශනාව අහලා කියලා. නැත්තම් නිකන් දේශනාවක් යනකොට කටහඬ විතරක් ඇහිලා කියනවා අපේ නිකන් අර හිත පහදවා ගන්න ඕන කමට හිත දිනා ගන්න ඕන කමට කියනවා අපේ හාමුදුරනේ මේ දේශනාව ඇහුවා මේ දේශනාව ඇහුවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැතුව අදුබතරමේ දේශනාවේ අන්තර්ගත කරුණු ටිකවත් ඔබ තේරුම් කරගන්න. එහෙම උනායින් පස්සේදී ඔබට මේ දහම හොඳට අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් ඔබට මේ වටිනා අවස්ථාව පින්ඔතුනි ඔබ මගහරවා ගන්නවා. මනම් අද දවසේ අපි මේ බුද්ධ ධර්මතා 18 කොහොම හරි සාකච්ඡා කරමු. නැත්තම් මේක ලබන සතියටත් කාලේ යනවනේ. ඒක තමයි පින්ඔතුනි බුදුරජාණන් වහන්සේ නති තථාගතස්ස කාය දුච්චරිතං. ඒ කියන්නේ මේ කායිකව එහෙම නැත්නම් කයෙහි දුසිරිත බවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ. ඒ කියන්නේ කායිකව කෙරෙන අල්ප වූ වරදක්වත් බුදුරජාණන් වහන්සේගේ ළඟ නැහැ. කායිකව කෙරෙන කිසිදු ආකාරයේ වරදක් භාග්‍යතුන් වහන්සේගේ ළඟ නැහැ. නති තථාගතස්ස කාය දුච්චරිතං. ඊළඟට නති වචී දුච්චරිතං. වචනෙන් කෙරෙන අල්ප මාත්‍ර වරදක් නැහැ උන්වහන්සේගේ ළඟ. බොරු කියන්නේ නැහැ, කීලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. මේ කිසිම දෙයක් පින්ඔතුනි කියන්නේ නැහැ. ඒකනේ ඒ කායිකව කෙරෙන කිසිම දුසිරිත බවක් නැහැ. දැන් මේව ගොඩාක් වටිනවා පින්ඔතුනි. අද කාලේ ඔය රහත්යයි කියලා කියන සමහර අය කරන ඇතැම් ප්‍රකාශයන් තුල පින්ඔතුනි මිනිමේ ලක්ෂණත් එක හොඳට සසඳලා බලන්න පුළුවන්. මොකද මේ ආර්යයන් වහන්සේ නමක් තුල පවතින ලක්ෂණයි ආර්ය නොවන කෙනෙක් ළඟ තියෙන ලක්ෂණයි පින්ඔතුනි තාමත්ම අපූර්වට ගලපා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මොකද ඒව තමයි පින්ඔතුනි අපි තීරුම් කරගන්නට ඕන. දැන් අපි මෙහෙමයි පින්ඔතුනි කෙනෙක් පිළිබඳව යම් පැහැදීමකට පත් වුණාම එයාගේ ළඟ තියෙන පින්ඔතුනි අඩුපාඩුකමක් උනත් අපට පේන්නේ සමහර වෙලාවට හොඳ ගතියක් හැටියට. යම් අඩුපාඩු තියෙනවනේ. ඒ අඩුපාඩු උනත් පේන සාධාරණ පැත්තට. දේශනාවකට දේශපාලනික වශයෙන් කරුණ එකතු කර ගැනීම සුදුසුයි කියලා මා යෝජනා කරන්නේ නැහැ. නමුත් මේ කරුණ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නිසා මම මේ උපමාවක් පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. ඔබ බලන්න ලංකාවේ ඇතැම් දේශපාලඥයන් ඉන්නවා. ඒ දේශපාලඥයන් තමන්ගේ පක්ෂයේ කෙනෙක් ඉන්නකම් ඒ කෙනාගේ අඩුපාඩුවක් උනත් සාධාරණීකරණය කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට මත්පැන්නුණත් ඇල් වතුර ගානට දාලා කතා කරන්නට පුළුවන්. ඉතින් එහෙම කිව්වම ඒ වගේ අඩුපාඩුකම්නේ ඒ සමාජයේට ඒක පෙන්වන්න හදන අඩුපාඩුකම් උනත් සමහර වෙලාවට
ඒක සාධාරණීකරණය කරන බලනවා. ඇයි තමන්ගේ පැත්තෙනේ ආ ඉන්නේ. එතකොට එතනින් මිදුනම එහෙම නැත්තම් තමාගේ හිතට කැමති වෙන විදියට ඉන්නේ නැතුව තමා අකමැති වෙන විදියට කටයුතු කළොත් අන්න ඔහුගේ අඩුපාඩුකම් ඊළඟට මතුවෙන්න ගන්නවා. ඒක නිසා තමයි සමහර දේශපාලඥයන් එක කාලයකට එක පක්ෂයක ඉන්නව තව කාලයකට තව පක්ෂයකට ඉන්නව අර ඉටපු පක්ෂේ ඉඳලා අනිත් පක්ෂයට ගියාම අර හිටපු පක්ෂයට සම්පූර්ණයෙන්ම චෝදනා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ පක්ෂේ ඉඳලා වෙන පක්ෂයකට කෙනෙක් ගියෝදින් ඒ ගියපු කෙනා ගියෙන් පස්සේදි තමයි අඩුපාඩුකම් පේන්නේ ගන්නෙ. මම මේ කරුණ මම එකයි කියන්නේ මේක දේශපාලනයේ කතා දේශනාවකට ගලපා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. නමුත් මේ උදාහරණයක් ගත්තේ මේක ප්‍රායෝගික කාරණාවක් නිසා තේරුම් ගන්න කෙනෙක් පිළිබඳව පින්ඔතුණි අන්ධ විශ්වාසකෙන් කටයුතු කරනකොට ඔහු තුල පවතින යථාර්ථයේ පින්ඔතුණි තේරෙන්නේ නැහැ. ඇයි ඒ කෙනා ගැන පිළිබඳව අන්ධ විශ්වාසකෙන් කටයුතු කරන්නේ? සමහර වෙලාවට අපි දකිනවා ඔය ආදර සම්බන්ධතා පවත්වන අය ඉන්නවා. ඒ ආදර සම්බන්ධතා පවත්වන අය සමහර වෙලාවට අවුරුදු 7-8 පිඟුතුනි මේ විවාහ වෙන්න කලින් ප්‍රේම සම්බන්ධතාවයකට පවත්වාගෙන යනවා. ඒ කාලේදී නොදැක්ක අඩුපාඩුකම් විවාහ වෙලා ඉන්නකොට අවුරුද්දක් යන කලින් තේරුම් ගන්නවා. ඒතර බලන්න මේ හේතුව තමයි පිඟුතුනි එතන ඉඳලා තමයි පිඟුතුනි ගැටුම් ඇති වෙන්න පටන් ගන්නෙ. එතන ඉඳලා තමයි අරුබුද ඇති වෙන්න පටන් ගන්න. අර මොකද ඒ ගොඩක් වෙලාවට විවාහ වුණෙන් පස්සේදී අර ඔවුන් එකිනෙකා අතර පවතින සම්බන්ධතාවය ඒකේ අර ලැබීම නිසාම වෙන්නද මන් දන්නේ නෑ. ඒ සම්බන්ධතාවය අර පෙර තිබිච්චට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක තමන් ලබාගත් නිසාද දන්නෙත් නෑ. සමහර වෙලාවට ඒ වගේ ගැටලු ඇති වෙනවා. මොකද මම ගොඩක් දැකලා තියෙනවා ප්‍රේම සම්බන්ධතාවයල් දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් විවාහ සම්බන්ධතාවයල් පවතින බොහොම සමහර ලාට කෙටි කාලයයි. මේක හේතුව සමහර ලාට අර වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒතර ඒ විවාහ වුණෙන් පස්සේ තමයි අඩුපාඩුකම් පේන්න පටන් ගන්නෙ. එතකොට තමයි හිතෙන්නේ අයියෝ මම කරගත්තු කර්මයක් මොනවට මම මේ වගේ මිනිස්සේ බැඳගත්තද? ඒ වගේ තේරුම් ගන්න පටන් ගන්න. එයි ඒක කලිනුත් ඒ ටික දැක්කා. ඒ අඩුපාඩුකම් ටික දැක්කා. නමුත් ඒ ටික දැක්කට ඒවා වැරදි හැටියට පෙනුනේ නැහැ. ඒවා දැක්කේ සාමාන්‍ය දේවල් හැටියට. පස්සේ තමයි තේරුම් ගන්නේ මේව වැරදි කියලා. අන්න ඒ වගේ දැන් මම මේ කාරණා පැහැදිලි කරේ අද කාලේ අර කෙනෙක් පිළිබඳව මේ කෙනා රහත් කෙනෙක්. ඒතර ඒ රහත්යයි කියලා හිතාගෙන ඉන්න කෙනා පිළිබඳව යම් කිසි දෙයක් ඇති වෙච්ච ගමන් අන්න පින්ඔතුනි තේරුම් කරගන්න පටන් ගන්නවා එයාගේ ළඟ මොන වගේ අඩුපාඩුකමක් තිබුණත් ඒ අඩුපාඩුකම් පින්ඔතුනි සමහර වෙලාවට සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඒක පින්ඔතුනි බොම මේ ලාමක කාරණාවක්. ඒක අඥාන කාරණාවක් හැටියට තමයි පින්ඔතුනි තේරුම් කරගන්න තියෙන්නේ. එතකොට ඒ කිනා පිළිබඳව පින්ඔතුනි ධර්ම කරුණුත් එක්ක බලන්න. දැන් මේ මෑත කාලෙක එක්තරා මේ දේශකයෙක් ඉන්නවා. දැන් ওই ලංකාවේ බුදුහාඳුර පහළ වෙලායි කියලා කියපු දේශකේ. ඉතින් ඒ දේශකයා කියනවා එක්තරා දේශනාවක මට මේ ලෝකේ හැම විශ්වවිද්‍යාලයකම සහතික තියෙනවා කියලා. එතන බලන්නේ ප්‍රකාශය. දැන් ඔහු ඒ කෙනා කියනවනේ තමන් රහත් කෙනෙක් කියලා. එතන තමන් රහත් කෙනෙක් කියන එක ප්‍රකාශ කරලා අර වගේ ප්‍රසිද්ධියේ මේ මිනිස්සු ඉන්න වෙලා මිනිසුන්ට කියනවා ලෝකේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම සහතික තමන්ට තියෙනවා. එතන කිව්වනම් හරි ඒක ඒ ප්‍රකාශයේ තියෙන වැරද්ද මොකද්ද? ඒ ප්‍රකාශයේ තියෙන වැරද්ද එතකොට අපිට හොයලා බලන්න පුළුවන්ද මේ ලෝකේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම තියෙන සහතික ටික පෙන්වන්න පුළුවන් වේද යාට? පිටුතුරි බෑ. මොකද ලෝකේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම උපාධියක් ගන්න ඇත්තටම මේ කෙනෙකුට හැකියාව තිබුණත් කරගන්න බෑ. ඒක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමු විශ්වවිද්‍යාලයකට කෙනෙක් ඇතුළු වෙච්ච ගමන් එයා ඒ විශ්වවිද්‍යාලයේ අපි හිතමු ශාස්ත්‍රවේදී පරීක්ෂණය සඳහා පෙනී සිටිනවා කියලා. ඉතින් ඒ ශාස්ත්‍රවේදී පරීක්ෂණය සඳහා පෙනී සිටින කෙනෙක් අඩුමතරමේ අවුරුදු 3ක් හෝ 4ක් අධ්‍යාපනය ලබන්නට ඕන. ඒතර ඒ අධ්‍යාපනය ලබද්දී ඒ අතර කාලය තුල වෙන විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රපති මේ විභාගයට පෙනී සිටින්න බෑනේ. ඒක කරගන්න අමාරුයි නේද? ඒක ඒ නීත්‍යානුකූල මේ ක්‍රමවේදිනුත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ බලන, ඒ පුද්ගලයා ජීවිත කාලයම කරත් අඩුමතර හැකියාව තියෙනවා කියලා අපි හිතමු.
ජීවිත කාලෙම කරත් හැම විශ්වවිද්‍යාලයකම සහතික පත්‍ර ගන්න පුළුවන් කමක් නැහෙනි. දැන් ඒකයි අන්න ඒ වගේ ප්‍රකාශ පිංගුතුනි රහතන් වහන්සේ නමකගේ මුවින් පිට වෙන වාක්‍ය නෙවෙයි. මොකද මේක කෙනෙක් කියන්න පුළුවන් ඔබ වහන්සේ උන්වහන්සේට විරුද්ධ නිසා දකින කරුණක් වෙන්න පුළුවන් කියලා. පිංගුතුනි විරුද්ධ නිසා දකින කරුණක් නෙවෙයි. කොහොමත් විරුද්ධයි තමයි. එතන දකින්නේ අපි ඒ කෙනාගේ ළඟ දින අඩුපාඩුකම නෙවෙයි. හරි දෙයක් කියනවා නම් හරි දේ අනුමත කරනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිදීනංව පවත්තරන් යම්පස්සේ වජ්ජ දස්සනං කියලානේ. ඒ කියන්නේ කෙනෙකුගේ අඩුපාඩුමක් ගමක් නිදානයක් පෙන්න දුන්නා වගේ පෙන්වල දෙන්න. හැබැයි නිග්ගහයවාපින් මේදාවි. නිග්‍රහ කරන්න මොකටද වරදට විතරයි නිග්‍රහ කරන්න කියලා කියන්නේ. හරි දෙයක් කරොත් ඒක අගේ කරන්න කියලා තියෙනවා. ඒතර එතන පැහැදිලි කරේ ඒකයි පින්වතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මොවින් කවදාවත් එහෙම වචන පිට වෙන්නේ නැහැ. අල්ප වාක්‍යයක්වත් පිට වෙන්නේ නැත්ති වචී දුච්චරිතං. ඊළඟට නැත්ති මනෝ දුච්චරිතං. මනසින්වත් කවදාවත් බුදු කෙනෙකුගෙන් කිසිදු ආකාරයක වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මනෝමය වශයෙන් කරන වරදක් උන්වහන්සේ කවදාවත් කරන්නේ නැහැ. ඊළඟට අතීතේ බුද්දස්ස අප්පටිහත ඥානං. අතීතය ගැන බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ඥානියක් තියෙනවා. ඒකට කියනවා අපි ආවර්ජනා පටිබද්දයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට අතීතයේ පිළිබඳව තාමත්ම හොඳින් පින්වතුනි මෙනෙහි කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි තුමු මගේ මම ගැන බැලුවොත් උන්වහන්සේට මගේ අතීතයේ ආත්ම ලක්ෂයකට කලින් මං කවුද කියලා බැලුවොත් උන්වහන්සේට බලන්න පුළුවන්. ඒක බුදු කෙනෙකුට විතරයි පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේටත් හැර අනිත් රහතන් වහන්සේලාත් හිටියා බලන්න පුළුවන් අය. හැබැයි රහතන් වහන්සේලාට දැන් මගේ ආත්ම ලක්ෂයකට කලින් බලන්නේ ඕනනම් ආත්මය බලන්න ඕන මගේ ගිය ආත්මය මොකද්ද? ඊට ඉහළ ආත්ම මොකද්ද? ඊට ඉහත ආත්ම මොකද්ද කියලා එහෙම තමයි බලන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේට කෙලින්ම මම මේ ආත්මෙ ඉන්නකොට මගේ පහුගිය ලක්ෂ්‍යවෙනි ආත්මය මොකද්ද කියලා බලන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අතීතේ බුද්දස්ස අප්පටිහත ඥාන. ඒකට කාලයක් යන්නේ නැහැ. ඉතාමත් මික්මනින් බලන්න පුළුවන්. ඊළඟට අනාගතේ පච්චුපන්නේ. අනාගතයත් ඒ වගේමයි. බුදුරජාණන් වහන්සේට අනාගතය පිළිබඳවත් පින්වතුනි ආන්නේ ඒ වගේ බලන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වල දීලා තිබෙනවා. බලන්න පින්වතුනි අනාගතයත් බුදු කෙනෙකුට මේ විදිහට බලන්න පුළුවන් කියලා කියන්නේ මේ අවුරුදු 2500 ගණනක් ඉක්ම වෙච්ච මේ ශාසනය ගැන බලන්න බැරිද? පුළුවන්. ඉතින් ඒ නිසා මේ ශාසනයේ පින්වතුනි මේ කාලේ වෙනකොට කිසි වරදක් නැහැ. ශාසනයේ වරදක් නැහැ. ශාසනයට ඇතුල් වෙච්ච ඇතැම් පිරිස නිසා තමයි වරදක් වෙලා තියෙන්නේ. ත්‍රිපිටකයේ අට කතාවේ කිසි වරදක් නැහැ. ඒවා බොහොම පිරිසිදුයි. අද කාලේ ඇත්තටම ඒ කාලේ ත්‍රිපිටක අට කතාවල් ප්‍රතික්ෂේප කරපු ඇත්තෝ පවාද පිංගොතුනි ත්‍රිපිටක අට කතාවල් දැන් හරි කියාගෙන ඉන්න වෙලා තියෙනවා. මොකද ඇතැම් අය ත්‍රිපිටක අට කතාවට විරුද්ධව මත දරපු අය, අට කතාව ප්‍රතික්ෂේප කරපු අය අද කාලේ මේ අධර්මවාදීන්ට විරුද්ධව දැන් අට කතාවක් පිළි අරගෙන එනවා. සමහර වෙලාවකට මේ ශාසනීය විපර්යාස, ශාසනික විපර්යාසය සමහර වෙලාවකට අපට හිතන දෙයක් තමයි. මේ ශාසනික විපර්යාසයත් පින්වතුනි නරකකට නෙවෙයි හොඳකට වෙච්ච දේකුත් වෙන්න පුළුවන්. මොකද නැත්තම් දෙවිවරුණත් මේවා දිහා බලාගෙන ඉන්නේ ඒ නිසානේ. ඒක නිසා සමහර වෙලාවට මේවා හොඳට වෙන දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් එහෙම හරි පිළිගන්නවා නම් වටිනවා. මොකද ඒ දවස්වල මේ අට කතාවල් ඇතැම් ප්‍රකාශ කරලා මේවා විරුද්ධයි කියලා මේවා බැහැර කරපු ඇතැම් අය අද පිළිගන්න වෙලා තියෙන්නේ මොකටද? මේ අධර්මවාදීන්ට විරුද්ධව ධර්ම කරුණු මතු කරගන්න ඕන නිසා. ඉතින් මම කියන්නේ ඒක කරන එක හොඳයි නරක නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඉතින් මම කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ඥාණයට පළවෙනි තැන දෙන්න ඕන. අපේ ඥාණයට නෙවෙයි, අපේ හිතළු වලට නෙවෙයි, අපේ ප්‍රකාශ වලට නෙවෙයි, මේ පොතපතේ තියෙන දේවල් වැරදි කියලා නෙවෙයි, මේක රහතන් වහන්සේලා කටපාඩම් කරගෙන එනකොට වැරදුනා කියන තැන නෙවෙයි අපි ඉන්න ඕන. මොකද අපේ ඥාණය මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ඥාණයත් එක්ක ගත්තම මේ කරුණාවල තියෙන විශේෂත්වය ඒකයි. අනාගතය ගැන බුදුරජාණන් වහන්සේ ඒ විදියටම බලන්න පුළුවන්. මම ඔබට හැමදාම දේශනා කරන්නේ ඒකයි. මම අදිෂ්ඨාන කරලා බණ පටන් ගන්නෙත් ඒකයි. මේ බණ පින්වතුනි පටන් ගන්නකොටම මම දන්නවා බුදුරජාණන් වහන්සේ අද මේ ධර්ම දේශනාව ඉවර වෙනකම මේ බණ අහගෙන ඉඳලා තියෙනවා.
ඒ කියන්නේ අතීතයේ වැඩ ඉඳගෙන අනාගතයේ මෙහෙම මේ දේශකයන් මේ භික්ෂුව මේ මහණ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ දැක්කා. මම මේ බණ කියන එක භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙන්නේ. ඒක මට විශ්වාසයි. මම ඒක හොඳටම දන්නවා. මොකද දන්නේ නිකම් මේ හිත හදාගන්න නෙවෙයි. මෙන්න ධර්ම කරුණ. ඒක තමයි අනාගතයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට සිතක් ගානේ සත්‍යයන්ගේ දැකලා ඉවරයි. මේ ශාසනය ඉවර වෙනකම භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය ගැන දැකලා ඉවරයි. බුද්දස්ස අප්පටිහත ඥානං බුදුරජාණන් වහන්සේට පින්වතුනි මේ ඒ ඥානීය පින්වතුනි උන්වහන්සේට අනාගතයේ අතීතයේ වර්තමානයේ හැම එකක්ම බැලීමේ ආවර්ජනීය ප්‍රතිපත්ත ඥානයක් තියෙන. ඒ කියන්නේ කරුණ ආවර්ජනය කරපු ගමම උන්වහන්සේට අදාළ කාරණාව සිහිපත් වෙනවා. ඊට හත්වෙනි එක තමයි සබ්බ කාය කම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්ති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු කාය කර්ම ඥානය අනුව පරිවර්තනය වෙනවා. දැන් බලන්න සමහරලාට මම අර කිව්වනේ සමහර වෙලාවට බලන්න තමන් වාඩි වෙලා ඉන්නකොට වීඩියෝ එකක් يعني කැමරාවක් සවි කරලා තිබුණොත් පටිගත වෙන බලන්න පින්ඔතුනේ පටිගත වෙච්ච රූප රාමු දිහා කී වතාවක් මේ අත හිට මෙට හොල්ලලැද්ද කී වතාවක් මේ පාදි හිට මෙට හොල්ලලැද්ද සමහරලාට මේ බන කියන මටත් ඔක අදාළ වෙන්න පුළුවන්. මොකද අපේ කය ඉරියව් වැඩ කරන්නේ ඥාණිය අනුව නෙවෙයි. මොකද සමහර වෙලාවට අපේ දේශනාවල් පවත්වද්දී පව එක ලොකු අඩුපාඩුවක් අපේ. සමහර වෙලාවට අපේ අතපය එහෙට මෙහෙට විසි වෙනවා. ඒක දේශනාවක් පවත්වද්දී සුදුසු දෙයක් නෙමෙයි පින්වතුනි. මොකද ඒක ආචාර ගෝචරත්වයට විරුද්ධ දෙයක්. සමහරලාට ඒක මගේ අතුනත් වෙන අඩුපාඩුවක් කියලා මම ගොඩක් පිළිගන්නවා. ඒක වෙන්නේ අපේ ඥාණය අනුව නෙමෙයි පින්වතුනි අපේ කය පවතින්නේ. අපි ඉරියව් පැවතින්නේ අර මං කියවනේ බුදුහාමුදුරෝ වාඩි වෙනකොට ස්ථානයක වාඩි වෙනකොට උන්වහන්සේ වාඩි වෙලා පුටුවේ ඒ කියන්නේ ස්ථානේ පස්සට යන්නේ නැහැ වාඩි වෙන විදියටමයි වාඩි වෙන්නේ උන්වහන්සේ අර ඇඳි වලට බර තියලා නැගිටින්නේ නැහැ මේවා පින්වතුන් උන්වහන්සේගේ ඥාණිය අනුව පවතින පරිවර්තනයේ වෙන්නේ ඒ කියන්නේ උන්වහන්සේ පින්වතුනි මේ නිකන් ඉන්න ගමන් කකුල් හොලව හොලව ඉන්න අත හොලව හොලව ඉන්න එහෙම නැත්නම් ඉන්න තැනකට තට්ටු කර කර ඉන්න නැත්නම් සමහර වෙලාවට ඇතැම් පිරිස දනහිස පිරිමදිනවා කතා කරන ගම ඒ වගේ දේවල් පින්වතුනි නැත්තම් සමහරලාට මම දැකලා තියෙනවා ඇතැම් පිරිස මේ ඇඟිලි දෙකක් එකට එකතු කරගෙන ඒ ඇඟිලි දෙක ස්පර්ශ කර කර ඉන්නවා කියන්නේ ඒක අර ස්පර්ශ කිරීම ආදී දෙයක් කරනවා මේ ඒ වගේ පිරිමැද මැද වගේ ඉන්නවා ඒ වගේ දේවල් කරනවා ඒව පින්වතුනි අර මේ සිහියෙන් වෙන දේවල් නෙවෙයි සිහිය නොමැති නිසා සිද්ධ වෙන දේවල් හැටියට තමයි පින්වතුනි ධර්මයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව එහෙම කිසිම කායිකව ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේ අතක් එසෙව්වොත් ඔසවන්නේ හේතුවක් ඇතුව. උන්වහන්සේ කෙනෙක් පැත්තක් දිහා බැලුවොත් බලන්නේ හේතුවක් ඇතුව. උන්වහන්සේ නැගිට්ටොත් නැගිටින්නේ හේතුවක් ඇතුව. ඒ වගේ උන්වහන්සේ කරන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කිසියම් මො හේතුවක් ඇතුව. ඒක තමයි කියන්නේ ඥාණය අනුව තමයි උන්වහන්සේගේ කය පරිවර්තනය වෙන්නේ. ඊළඟට සබ්බං වචී කම්මං බුදුරජාණන් වහන්සේගේ සියලු වචන පින්වතුනි ඥාණය අනුව පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ කතා කරන ගමන් බුදු කෙනෙකුගේ මුවින් කවදාවත් පින්වතුනි වැරදි දෙයක් පිට වෙන්නේ නැහැ. නොගැලපෙන දෙයක් පිට වෙන්නේ නැහැ. අසිහියෙන් වචන පිට වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ කියන්නේ සමහරලාට නෙමෙයි කිසිම වෙලාවක පිට වෙන්නේ නැහැ. දැන් සමහර අය මම දැකලා තිබෙනවා දේශනාවල් පවත්වනකොට මම මේ කතා කරන්නේ අර ඔය රහත්යයි කියලා හිතාගෙන එහෙම අය. යාළ පින්වත සමහර වචන ප්‍රකාශ කරලා ඒ පිළිබඳව සමහරලාට පසුතැවිලි වෙනවා. ඒක ඒ පසුතැවිලි වෙනවයි කියලා කියන්නේ නැහැ. ඒ වචන පින්වතුනි සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. මේවා මෙහෙම කිව්වට ගැටලුවක් නැහැ. මෙන්න මෙහෙමයි කියලා සාධාරණීකරණය කරන්න යන්නේ ඇයි? තමන්ටම තේරුණා මේක වරදක්. දැන් වරදක් කෙටින සමාජයේ දැනගන්න කලින් මේක හදන්න ඕන කියලා ඒ වාක්‍ය හදන්න හදනවා. ඒක ඇත්තටම අර හිතලා නෙවෙයි වාක්‍ය ප්‍රකාශ කරේ. අසිහියෙන් ප්‍රකාශ වුණා ඒ උණුවෙක ඊළඟට හදන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් පින්වතුනි කියපු දෙයක් කිසිම දවසක වෙනස් කරලා නැහැ. මට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න ධර්මයේ හරි කොහේ හරි තැනක තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ කලින් දේශනා කරපු දියක් පස්සේ සංස්කරණය කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ පනෝප නීතියක් හෝ විනය නීතියක් හෝ ශික්ෂාපදයක් කිසියම් මොදයක් මට පෙන්වන්න පුළුවන් නම්
උන්වහන්සේ දේශනා කරලා ඉවර වෙලා මේක වැරදි මේක නෙමෙයි මෙන්න මේකයි හරියක කියන එක උන්වහන්සේ දේශනාව පැවැත්වුවද බලනකොට නේ කවදාවත් එහෙම. හැබැයි දැන් සමහරලාට අවංකව එහෙම වැරදුණු අය කියනවා නේද? දැන් අපේ විශේෂයෙන්ම සමහර ග්‍රන්ථ රචනා කරපු අය විශේෂයෙන්ම අපේ ගොහොම පිළිගත් ස්වාමින් වහන්සේ නමක් තමයි රේණුකාණී චන්දිමුල්නායක හාමුදුරුවෝ. උන්වහන්සේ ඇතැම් ග්‍රන්ථ රචනා කරද්දී ඒවායින් ඇතිවෙච්ච ඇතැම් ස්ථානයන්වල ඇතිවෙච්ච ගැටලෝ උන්වහන්සේ පසුව ග්‍රන්ථ රචනා කරද්දී ඒ රචනා කරපු ග්‍රන්ථවල උන්වහන්සේක ලියලා තියෙනවා. ඒ ඇයි? ධර්මයට ගරු කරන නිසා. උන්වහන්සේ අත්තරද උන්වහන්සේ ඊළඟ ග්‍රන්ථවල හදනවා. අර හදපු ලියපු ග්‍රන්ථයේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකේ පිටපත් මුද්‍රණය වෙලා අවසන්නේ. හැබැයි සමහර දේශනාවල් උන්වහන්සේ සමහර තැන් අවස්ථාවන් වලදී එහෙම සංස්කරණය කරලා තියෙනවා. ඒවා වෙන ග්‍රන්ථ රචනා කරද්දී තමයි එහෙම කීප අවස්ථාවක් තියෙනවා. ඒ මොකද අවංක වේක වෙච්ච නිසා. සමහරවට ඇතැම් දේශකයන් වහන්සේලා මම දැකලා තිබෙනවා දේශනාවල් පවත්වද්දී තමන්ගේ මුවින් යම්කිසි වැරදි දෙයක් කියවුනොතින් පසුව ඒක දැනගන්න ලැබුණොත් ඊළඟ දේශනාවකට පින්වතුනි ඒක හදනවා. මගේ අතින් මෙන්න මෙහෙම වරදක් වුණා. මේක වැරදි දාමන් කරපු ප්‍රකාශය. මේකේ නිවැරදි ප්‍රකාශය තමයි මෙන්න මේකයි කියලා හදනවා. ඒක තමයි පින්වතුනි ධර්මයට තියෙන අවංකකම. ධර්ම ගරුත්වයේ කියන්නේ පින්වතුනි අන්න ඒකයි. හැබැයි මම මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුවින් එහෙම කවදාවත් පිට වෙන්නේ නැහැ. ඒ නිසා හදන්න දෙයක්වත් නැහැ. මොකද කියන හැම වචනයක් ගානේම උන්වහන්සේගේ ඥාණය අනුව තමයි මේ වචන පිට වෙන්නේ. වැරදි වචනයක් කවදාවත් පිට වෙන්නේ නැහැ. ඊළඟට සබ්බං මනෝකම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්තති. භාග්‍යවතුන් වහන්සේගේ සියලු මනෝකර්මයන් පින්වතුනි ඥාණය අනුව පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ හිතන දේවල් පවා පින්වතුනි වෙන්නේ ඥාණය අනුවම තමයි. ඊළඟට නත්ති ඡන්දස්සහානි බුදුරජාණන් වහන්සේගේ කැමැත්තට මේ ලෝකේ කාටවත් හානියක් කරන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ යම් කිසි වෙලාවක යමක් හිතුවොතින් ඒ හිතපු දේ උන්වහන්සේ කැමති දේ කිසිම කෙනෙකුට දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම වෙලාවක පින්වතුනි නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ අසවල් තැනට වඩිනවා කියලා කිව්වොතින් ඒ අසවල් තැනට උන්වහන්සේට වඩින්න පුළුවන්. අපි හිතමු කෙනෙක්ව මේ නිවන් මාර්ගට යොමු කරවනවා. ඒ නිවන් මාර්ගට යොමු කරවද්දී අපි හිතමු සමහරලාට මාර්යා ගිහිලේ පුද්ගලයාට ආවේශ වෙනවා. දැන් එහෙම දේශනාවල් ගොඩක් වෙලාවට තියෙනවා. ඒත් බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයාව නිවන් අවබෝධ කරවන්න තමයි වඩින්නේ එතනට. හැබැයි මාර්යා ආවේශ වෙලා. එතනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ කැමැත්ත, ඒ කියන්නේ මේ පුද්ගලයා නිවන් අවබෝධ කරවන්න ඕනේ කියන කැමැත්ත ඇති වෙච්ච නිසා පින්වතුනි මාර්ය ආවේශ වුණා. හැබැයි මේ මාර්යටවත් ඒ පුද්ගලයාව නිවන් දක්වන එක වළක්වන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ මාර්යව ඉවත් කරවලා අර පුද්ගලයාව නිවන් මාර්ගට යොමු කරවවනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කැමැත්තට මේ ලෝකෙ කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. එහෙමනම් මේ ධර්මය මෙච්චර කාලයක් පවතින ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා නම් ඒ අදිෂ්ඨානය මේ ලෝකෙ කිසිම කෙනෙකුට පින්වතුනි නවත්තන්න බෑ, වළක්වන්න බෑ. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඊළඟ කරුණ තමයි නත්ති විරියස්සහානි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වීරියට කවදාවත් හානියක් කරන්න බෑ. යම් කිසි වීරියක් උන්වහන්සේ වඩනවා නම් ඒ වඩන වීරියට කවදාවත් පින්වතුනි කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. නත්ති සතියාහානි. බුදුරජාණන් වහන්සේගේ සිහියට කවදාවත් කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේගේ සිහිය නැති කරවන්න, සිහිය බිඳින්න කිසිම කෙනෙකුට මේ ලෝකේ පුළුවන් කමක් නැහැ. ඒ සිහිය උන්වහන්සේට ඒ විදියටම පවත්වා ගන්න උන්වහන්සේට හැකියාව තිබෙනවා. ඊළඟට නත්ති දවා. ඒ කියන්නේ පින්වතුනි කාය කර්මය, මනෝ කර්මය, වචී කර්ම මේ කිසිවක් පින්වතුනි උන්වහන්සේ ක්‍රීඩා පිණිස එම නැත්තං විහිළු ආදී දේවල් වෙනුවෙන් පින්වතුනි උන්වහන්සේ භාවිතා කරන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවානේ සමහර අය විහිළු කරනවානේ, වචනින් එක එක විහිළු කරනවා නේද? සමහරලා සමහර මිනිස්සු දැක්ක එක පස්සේ වචන කියලා විහිළු කරනවා නේද? මෙයා ටිකක් අලියෙක් වගේ අර ඒ වගේ වචන කියනවානේ. ඒක ගැළපෙන්නේ නැහැ නේද? මෙන්න මේ වගේ දේවල් බුදුරජාණන් වහන්සේගේ මොවින් කවදාවත් විහිළුවකින් එහෙම පිට වෙන්නේ නැහැ. කාය කර්මයක්වත් කවදාවත් විහිළුවක් කරන්නේ නැහැ. සමහරලාට අපි දැක්ක
කරලා තියෙන සමහර ටොකු ඇනලා අහක බලනවා නේද? එහෙම දේවල් කරනවනේ අපහාස වෙන විදියට. එහෙම කවදාවත් උන්වහන්සේ කෙනෙක්ව අපහාස වෙන විදියට විහිළු කරන්නේ නැහැ කාය කර්ම වලින්වත්. මනසින්වත් එහෙම හිතන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. එතකොට එතන පැහැදිලි කරන එක නත්ති දවා. ඊළඟට නත්ති රවා. නත්ති රවා කියලා කියන්නේ පින්වතුනි යම් ක්‍රියාවක් කරනවා නම් හඬ නගන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ වළඳනකොට උන්වහන්සේ මේ ඇවිදිනකොට මහන්සේ පින්වතුනි කිසිම අවස්ථාවකදී කිසිම වෙලාවක ශබ්දයක් හඬනගන්නේ නැහැ පින්වතුනි. ඒ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. ඒක පින්වතුනි පැහැදිලි වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේට හයියෙන් ඇවිදින්න බෑ කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට අපි කියලා තියෙනවානේ ආජානීය අශ්වයෙකුගේ වේගයක් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම වේගෙන් ඇවිදින්න පුළුවන් උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ කොහොම වැඩියත් කිසිම හඬක් නැහැ. උන්වහන්සේ වළඳනකොට උනත් කෙනෙක් අහක බලාගෙන හිටියොතින් බුදුරජාන් වහන්සේ වළඳනකොට පිටිපස්සේ උන්වහන්සේ වළඳලා හෝ කියන්නේ පාත්‍රයේ සෝදලා සියල්ල අවසන් වෙලා ඉවර වෙනකන් ඒක නා දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමවත් හඬක් නැගෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කරන ක්‍රියාවල් වලින්. ඊළඟට නත්ති චලිතං අනවශ්‍ය සෙලවීමක්. අපි අර කලින් සඳහන් කරේ කකුල් හොලව හොලව ඉන්න, අතපය හොලවන්න, එහෙම පින්වතුනි කවදාවත් උන්වහන්සේගේ කාය කර්මයකින්වත් වචී කර්මයකින්වත් පින්වතුනි සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට නත්ති සහසා උන්වහන්සේට අනවශ්‍ය වේගයක් නැහැ. දැන් අපි ගත්තොතින් ඔන්න අපි හිතමු මම දැන් කොහේ හරි වඩින්න ගන්නවා. ඔන්න වඩින්න ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට තුමු ඔන්නෙත් නාලිකාවේ බඩට එනවා. බඩට එනකොට මේ මෙදිරියට අපි වඩිනකොට මේකේ මෙදිරියේ තට්ටු කිහිපයක් උඩට එන්න ඕන. අපි වාහනෙන් බැහැලා පොඩි දුරක් ඇවිල්ලා ඒ ලිෆ්ට් එකේ නැගලා උඩට එන්න ඕන. එතකොට දැන් සමහර වෙලාවට ප්‍රමාද වුණොතින් අපි ටිකක් වේගයෙන් එනවා. ඒ වාහනෙන් බැහැලා ඉතුරු ටිකට් ටිකක් වේගයෙන් එනවා. දුවල නෙවෙයි. ඒ කියන්නේ නොගැලපෙන විදියට නෙවෙයි ටිකක් වේගෙන් ඉක්ඉක්මන්ට එනවා. ඇයි පරක්කු වෙච්ච නිසානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් එහෙම නැහැ. මම මේ කිව්වේ අපි පෘථග්ජන නිසා අපි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ළඟ එහෙම නැහැ. සමහරලාට අපි දැකලා තියෙනවා ඔය කෝච්චි වලින් බැහැලා පිම්මේ දුවනවා සමහර අය. ඇයි ඒ? ඒ පරක්කු වෙච්ච නිසා. ප්‍රමාදයි. ඉක්මන්ට යන්න ඕන නිසා. එතකොට ඒ වගේ සමහරලාට වාහනවල පදවනකොටත් හයියෙන් යනව සමහරලාට පටන්ගත් වෙලාවට වඩා. බුදුහාමුදුරෝ යම් තැනකට වඩින්න යම් වේගයක් පටන් ගත්තනම් ඒ වේගයම තමයි අවසන් වෙනකන්. වෙලාව වැඩි කියලා හිමින් යන්නේත් නැහැ, පරක්කුයි කියලා හයියෙන් යන්නේත් නැහැ. මෙතන කියන්නේ ඒකයි නත්ති සහසා අනවශ්‍ය වේගයක් නැහැ. ඊළඟට නත්ති අභ්‍යවටෝ මනෝ. බුදුරජාණන් වහන්සේ මේ නිරර්ථක සිතුවිලි හිතන්නේ නැහැ. ඒ කියන්නේ වැඩකට නැති දේවල් හිත හිත ඉන්නේ නැහැ. අනවශ්‍ය දේවල් හිත හිත හිතෙන්නේ නැහැ. අර බ්‍රහ්ම සූත්‍රෙත් කියවනේ අපි බුදුරජාණන් වහන්සේ නමක් යමක් හිතනවා නම් හිතන්නේ පින්ඔතුණි ලෝකයාට හිතවත් දේකුත් තමන් වහන්සේට හිතවත් දේකුත් විතරයි. තමන්ටත් අනුන්ටත් අහිතවත් කිසිම දෙයක් උන්වහන්සේ සිතුවිල්ලකින්වත් හිතන්නේ නැහැ. ඊළඟට නත්ති අකුසල චිත්තන්ති. බුදුරජාණන් වහන්සේ අකුසලයක් සමග කිසිම නැගිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුසල සිතුවිල්ලකින් කිසිමදු ආකාරයේ නැගිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි පින්වතුනි බුද්ධ ධර්මතා 18 කියලා කියන්නේ. මේ කරුණ පින්වතුනි හරි වටින්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේවයි නිවන් දකින්න. මේවා නිවන් දකින්න ඕන වෙන මොකකටවත් නෙවෙයි. සමහර වෙලාවට මේවායි වෙච්ච අඩුපාඩුකම් තමයි ගොඩක් වෙලාවට මේ ධර්මයේ විශ්වාස කරන්න බැරි තැනකටපත් වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට දැන් ඔයක දේශකෙක් මම කලිනුත් මේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. මොකද ගොඩක් කීප දෙනෙක් සඳහන් කරා අපිට මේ අධර්ම වාන්දිගේ නම්ගම් කියන්න එපා කියලා. ඉතින් නම්ගම් අපි කියලා තියෙන්නේ ඒ අයගේ. ඉතින් සමහර අය ප්‍රකාශ කරා කියන්න එපා ඒක ඇත්තට සුදුසු නැහැ බලපෑමේ කියලා. නමුත් ඉතින් ඒ ඉල්ලීමටත් අපි ගරු කරන්න ඕනනේ. ඉතින් ඒ නිසා නම්ගම් කියන්නේ එක්තරා දේශිකයන් වහන්සේ නමක් දවසක් කියනවා මේ එක අවස්ථාවකදී බුදුහාමුදුරන්ටත් වැරදුනා කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ශාසනය ආපුව දැන් ඔය දේවදත්ත හාමුදුරුවෝ එහෙම ශාසනය ඇවිල්ලා කියන්නේ උන්වහන්සේ නිවන් දැක්කේ නැහනේ. දේවදත්ත හාමුදුරුවෝ නිවන් දක්වන්න බුදුරජාන් වහන්සේට බැරි වුණාලු. එතකොට
දේවදත්ත හාමුදුරුව මහාන කළේ ඒ පුද්ගලයා ගැන බලන්නේ නැතුවලු. තොන් නිවන් දැක්කේ කියලා හිතලා මහාන කරන්න නිවන් දැක්කේ නැහැලු. ඉතින් මොන්න තරම් අඥාන කතාද කියලා හිතෙනවා ඒ දේශනාවල් ශ්‍රවණය කරද්දී. පින්වතුනි මම මේක පැහැදිලි කරන්නේ ඇත්තටම දේවදත්ත හාමුදුරුව ගැන ලොකු කතාවක් කියන්න ඕන. කාල වේලාව නැති නිසායි අපි මෙතනකින් නවත්තම් කරමු. අපි ඉදිරි දේශනාවකදී කරුණු පැහැදිලි කිරීමක් කරමු. එමනම් අද දවසේ අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම අපි පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන ගැනීම අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි. එමනම් ලබන දේශනාවේදී අපි සිහිපත් කරන්නම් ඔබට ලක්කන සූත්‍රය අපි දිගටම සාකච්ඡා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ලක්කන සූත්‍රයේ කියන්නේ සූත්‍රය මුද්‍රණය කරලා අපි උත්සාහ ගන්නවා මේ එළඹෙන බෞද්ධ සම්මේලන වැඩසටහනේ කියන්නේ අගෝස්තු මාසේ දෙවෙනි සති ඉරුදින පැවැත්වෙන බෞද්ධ සම්මේලන වැඩසටහනේදී ඒ මුද්‍රිතව සූත්‍ර දේශනාව සූත්‍රය තට්ට කතාවත් ලබා දීමට කටයුතු කරන්න අපි උත්සාහයක් ගන්නවා. බලමු එක බොහෝ විට සිදු කර ගන්නට පුළුවන්කමක් ලැබේවි කියලා. එහෙමනම් අද දේශනාව නිමාවටපත් කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ නාරම්මල කොට විලාකන්ද ලිපිණේ පදිංචි ජේ රම්මිලතා ජයසුන්දර මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා ජේ ජයරත්න පියාණන්ට හා ජේ චන්ද්‍රා හේමවතී ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට. එවැගේම කුරුණෑගල අලුත් මල් කඩුවාවේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික ගුරු ජේ කරුණා ජයසුන්දර ආදරණීය සහෝදරියට පින් අනුමෝදන් කරන්න. එහෙමනම් මේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවායි අපි සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. එවැගේම සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාදයේ කරනවා. දේශිකානන්ද වහන්සේව නපටත් නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සිත ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. මියගිය හැම දිනාගේම පරලෝකයේ ජීවිතයන් සුවපත් වේවා. සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. සිදු කරගත්තා වූ මේ පින් බලයෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරමු. ඔබ අප හැම දිනාටමත් ප්‍රාර්ථනා කරමු. කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් අත් මිදේවා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වේවා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා. ආයි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි.